ජනාධිපතිර දිගටම ප්‍රකාශ කරන දෙයක් තමයි අපි පුනර්ජනනීය බලශක්ති වලට යන්න බලාපොරොත්තු වෙනවා හැමතිස්සම කියලා. ඒ ඔබතුමන්ල සතුව මන්නාර්මේ සුනම් බලාගාරයක් තියෙනවා. එතකොට මේ වගේ කියන ප්‍රමාණය අපිට ලැබෙනවද? ඒ කියන්නේ හුලං නැති කාලෙට සම්පූර්ණයෙන් වහලා තිබ්බම අවුරුද්ද ඇවරේජ් එක ගත්තන් පස්සේ අපිට මේවා වාසිසහගතද අවාසිසහගතද? පුනර්ජනනීය කියවම හුලං එහෙම නැත්තම් සූර්ය බල වගේ විශේෂයෙන්ම ඒවා අර අපි කියන්නේ මේ නොන් ෆර්ම්. ඒ කියන්නේ අර ස්ථීර විදුලියක් නෙමෙයි. මොකද ඒවා උඩ යනවා පහළ යනවා උච්චාවචන වෙනවා උඩ යනවා පහළ යනවා ඒක එනවා. එතකොට අනිවාර්යයෙන්ම පද්ධතියක් කළමනාකරණය කරනකොට ඒ උඩ පහළ යන එකට මූණ දෙන්න විදිහට වෙන ක්‍රමවේද තියෙන්න ඕන. ඒක බැටරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒවට අපි කියනවා වෙන ජෙනරේටර්ස් තියෙන්න පුළුවන්. ඉතින් එහෙම පද්ධතිය කළමනාකරණය කිරීමේදී පුනර්ජනනීය වැඩි වෙන්න ඒ තියෙන තාක්ෂණික ගැටලු වැඩි වෙනවා. මම කියන්නේ තාක්ෂණික ගැටලු මේ විසඳන බැරි ගැටලු නෙමෙයි. නමුත් ඒවා තාක්ෂණික වශයෙන් ගැටලු සාගත කියන්නේ සාමාන්‍යයෙන් අපිට කෝල් ප්ලාන්ට් එකක් හරියේ මේ හයිඩ්‍රෝ ප්ලාන්ට් එකක් හරිය මොකක් ඒවා තියෙනවා නම් පද්ධතිය කළමනාකරණය කියන්නේ කොච්චරද අපි ඒ ප්‍රමාණය එනවා කියලා දන්නේ නැහැ. ඒක ඒක ඇත්තම ඒක අපිට ස්ථිරව කියන්න පුළුවන්. වතුර තියෙනවා නම් මෙච්චරක් දෙන්න පුළුවන් කියලා දැන් අර උලන් වල කියන එක එහෙම පොඩි ගැටලුවක් එනවා. ඒක මම හිතන්නේ දැන් ලෝකේ අනිත් රටවල් වලත් මේ වගේ පද්ධතිය වල උනාජන්නේ විදුලිය කියන එක ගොඩාක් ලොකු ප්‍රතිශතයකින් අරගත්තු පද්ධතියක් නේද? ඒවල ඒ ක්‍රමවේද දැන් දියුණුලා තියෙනවා. ඒක මම හිතන්නේ සමහරලාට ඒක පොඩ්ඩක් තාම අපිට අර තාක්ෂණය ගණන් වැඩි මේ දැන් බැටරි ගත්තොත් බැටරි තාමත් ප්‍රායෝගිකව ගත්තොත් එහෙම විශාල පරිමාණයේ බැටරි කියන එක තාමත් ගොඩක් මිල අධිකයි. හැබැයි ඉතින් දිනු වෙනකොට ওই මිල ගණන් ගොඩාක් පහළයි කියලා බලාපොරොත්තු වෙනවා තවරුදු පාගින්. ඉතින් මම හිතන්නේ ඒවා මම හිතන්නේ අපි හදන සැලසුම් වල ඔක්කොම බලලා ඒ සැලසුම් වල අඩංගු කරලා තියෙනවා. ගෑස් කාන්දුවීමක් සඳහා පරීක්ෂා කරන විට සීල් එක කඩන්නට පෙර සබන් වතුර ස්ප්‍රේ කරන්න. තවද නිවසේදී ගෑස් ලිබේ නොබ් එක ඔෆ් කර රෙගියුලේටරේ හොඳින් සවි කර ඔන් එකේද තිබිය යුතුයි. දැන් රෙගියුලේටරේට සහ හෝස් බටයට සබන් වතුර හොඳින් ස්ප්‍රේ කරන්න. ලීක් නැති බව හඳුනා ගන්න. අපි දැනුවත් වෙමු.